ගෞරවනීය ස්වාමින් වහන්ස මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපාලි පන්නිලගේ මාත්‍යානිනි ගරු නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමතුංග වික්‍රමරත්න මැතිතුමනි අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය දිල්රුක්සි ඩයස් වික්‍රමසිංහ මැතිනියනි එවැගේම මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ හිටපු ප්‍රධාන ලේකම් මොරටු විශ්වවිද්‍යාලයේ උපකලපති මහාචාර්ය රාහුල් අතලගේ මැතිතුමනි අද ලෝක මානව හිමිකම් දිනය සැමරීම සඳහා මේ අවස්ථාවට සහභාගී සිටින විද්වත් ඔබ සියලු දෙනාගේම අවසරයි මා මුලින්ම ස්තුතිවන්ත වෙනවා මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයට මේ කාලීන මාතෘකාව තෝරා ගැනීම සහ මේ කාලීන මාතෘකාව පිළිබඳව ප්‍රධාන කතාබහේ යෙදීම සඳහා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරියට ආරාධනා කිරීම. මොකද අපි කවුරුත් දන්නවා පහුගිය කාලේ අල්ලස්ට දූෂණයට එරෙහිව අල්ලස් කොමිසම සක්‍රියව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එහිදී ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වේ දිල්රුක්සි වික්‍රමසිංහ මහත්මිය. ඒ නිසා තමයි බොහෝ අය බොහෝ ඒ වංචා දූෂණ වලට වගඋත්තරකාරයන් වෙච්ච අය ඇයට නමක් පටබැන්දේ මේ යකඩ ගැහණිය යකඩ ගෑණිකෙන් බේරෙන්න බෑ කියලා. අපේ රටේ සාමාන්‍ය විවාහය තුල අල්ලස් කොමිසමේ ප්‍රධාන පරිපාලන ධාරණීය විදියට එතුමිය කටයුතු කරද්දී මේ සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් කතිකාවක් ඇති වුණා. ඇය අපි දන්න විදියට ඉතාම නිර්භීතව අපක්ෂපාතීව ඒ කටයුත්තට මැදිහත් වුණා. අල්ලස් කොමිසමක් මේ රටේ තියෙනවා කියලා දැනගත්තෙත් ඇත්තටම ඒ කාලේ තුල. නමුත් අවාසනාවකට යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ඍජුව මැදිහත් වීම නිසා ඇයටත් වක්‍රව චෝදනා එල්ල කරා. ඍජුව කිව්වේ නැහැ වක්‍රව ඇයට චෝදනා එල්ල කරා. ඒ නිසාම ඇය ඉල්ලාසුණා. ප්‍රත්‍යක්ෂම ගත්තොත් දූෂණයට විරුද්ධව කටයුතු කරපු නිලධාරිනියක් විදිහට තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරද්දී මෙවැනි චෝදනාවට ලක්වීම බරපතල කාරණා. ඒක එතුමියගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම. මානව හිමිකම් දිනය අපි අද මේ සමරන්නේ. ඇයගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව කතා කරන්න තැනක් තිබුණේ නැහැ. කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ පරිච්ඡේදයේ හැමම වහලා තියෙන උත්සාහයක් තමයි අපි දැක්කේ. එතුමියට කතා කරන්නත් අමාරුයි. මොකද එතුමියත් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන නිසා. ඉතින් මේ වෙච්ච මානව හිමිකම් උල්ලංඝනය මම හිතන්නේ විවෘතව කතා කරන්න අද මේ වේදිකාව සකස් කිරීම පිළිබඳව මම ප්‍රථමයෙන්ම මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයට ස්තුතිවන්ත වෙමි. මොකද එහෙම නැත්තම් මේවා ඉතිහාසයේ යට යනවා. ඇයිගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව කතා කරන්න කෙනෙක් කතා කරන්න තැනක් නැති වෙනවා. ඉතින් ඇයිගේ මානව හිමිකම් උල්ලංඝනය වීම කියන්නේ පුද්ගලෙක් විදියට එතුමිය නෙමෙයි මේ රටේ අල්ලස්ව දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් කියන තනතුර. ඒ වගකීම. ඒ නිසා ඒ වගකීම හරහා මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම තමයි අපේ යුතුකම වෙන්නේ. ඒ ප්‍රථමයෙන්ම ඒ සඳහා ස්තුතිය පිරිනමමි. මානව හිමිකම් පිළිබඳ සාකච්ඡාවට ආවුත් අපි කවුරුත් දන්නවා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ විශ්ව සම්මුතිය ශ්‍රී ලංකාව රටක් විදිහට අපි අනුමත කරපු දෙයක්. ලෝකේ බොහෝ රටවල් මේ සම්මුතියට එකඟ වෙලා ඒට අත්සන් තියලා තම තමන්ගේ රටවල්වල මානව හිමිකම් ආරක්ෂා කරනවා කියලා ජාත්‍යන්තර වශයෙන් සම්මුතියකට ආවා. ඒ අනුව තමයි ලෝකයේ තියෙන
මානව අයිතිවාසිකම් ප්‍රධාන කොටස් දෙකකට බෙදුම්. එකක් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අනිත් එක ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය. තේ 1966 මේ සම්මුතීන් දෙක ඉදිරිපත් වුණාට පස්සේ ශ්‍රී ලංකාව රටක් විදිහට මේ කියන සම්මුතීන් තුනටම අපි අත්සන් තැබුවා. ඒ නිසා අපි බැඳිලා ඉන්නවා ජාත්‍යන්තර වශයෙන් මේ ආර්ථික දේශපාලන සංස්කෘතික සමාජීය අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඒ සඳහා නීති හදන්න විවස්ථා හදන්න. අද අපි මේ සමරන්නේ අන්න අර කියන ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් ඒ ඇතිවෙච්ච දිනේ. අද අපි රටක් විදිහට අපේ රටේ මානව හිමිකම් ගැන කතා කරාම බොහෝ වෙලාවට මේ මානව හිමිකම් මාතෘකාවේ එන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ ඒ රැස්වීමත් එක්ක සම්බන්ධ වෙලා. දැන් අපි කවුරුත් දන්නවා ලබන අවුරුද්දේ මාර්තු මාසේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම තියෙනවා. පහුගිය කාලේ මේ පිළිබඳ අපි රට තුල මහා සංවාදයක් ඇති වුණා. අපි බැඳුණා, අපි පොරොන්දු වුණා රටක් විදිහට මාර්තු මාසේ වෙනකොට ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අවශ්‍ය කරන ලිඛිත වාර්තාව ඉදිරිපත් කරා. අපි තව මාස 3කින් ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, උල්ලංඝනය කිරීම, ඒවා වෙනස් කරන්න ගත්ත පියවරයන් පිළිබඳ ලිඛිත වාර්තාවක් ලබා දිය යුතුයි. දැන් අපි බැඳිලා ඉන්නේ. දැන් ඒකත් එක්ක තමයි අපේ රටේ දේශපාලනය වෙනස් වෙන්නේ. ඒකත් එක්ක තමයි අපේ රටේ නීති වෙනස් වෙන්නේ. දැන් පාර්ලිමේන්තුව තුල රට තුල අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. අද උදේත් උදේ 9 සිට 9:30 දක්වා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා මණ්ඩලය රැස් වුණා පැය භාගයක්. ව්‍යවස්ථා මණ්ඩලයේ ප්‍රධාන අරමුණ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. මේ අලුත් ව්‍යවස්ථාව දැන් මේ කඩිමුඩියේ හදිස්සියේ සම්මත කරන්න එක ප්‍රධාන නිමිත්තක් තමයි මාර්තු ජිනීවා කවුන්සිලයට මේක කෙටුම්පතවත් ඉදිරිපත් කරා. මොකද අපේ රටේ නායකයෝ හිතනවා ජිනීවා කවුන්සිලයට අලුත් ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කරගත්තොත් පහුගිය කාලෙ වෙච්ච ඒ උල්ලංඝනය කිරීමේ චෝදනාවලින් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි අවශ්‍යතාව. ඒත් ඇත්තම ගත්තොත් ජිනීවා ඉලක්ක කරගෙන තමයි දැන් මෙහි මානව හිමිකම් පිළිබඳ වෙනත් දේවල් පිළිබඳ අලුත් නීති හදන්නේ. ඒත් ඇත්තටම මේ මානව හිමිකම් කියන එක ජිනීවා වලට පමණක් ලඟු වෙන්න ඕන එක. ජිනීවා කවුන්සිලේ නැත්තම් අපි අපේ රටේ මානව හිමිකම් රකින්න ඕනේ නැද්ද? ඒ ප්‍රශ්නේ තමයි අපි ඉස්සරහත්. අර කීප විදියට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම්, ඒවා ජිනීවා කවුන්සිලයක් තිබුණත් නැතත් අපි ආරක්ෂා කරන්න ඕනි රැකිය යුතු අනිවාර්යනීය අයිතිවාසිකම්. දැන් මේ මානව හිමිකම් පිළිබඳ සංවාදය ජිනීවා කවුන්සිලයට ලඟු වෙලා තියෙනවා. ඒක වැරදි. ඒක අපි වෙනස් කරන්න ඕනි. ඇත්තටම ජිනීවා වලින් ඔබ්බට ගිහිල්ලා අපි අපේ රටේ මානව හිමිකම් රකින්න මැදිහත් වෙන්න ඕන. ඒක ආණ්ඩුවක් විසින් පැහැර හරින්නවා නම් රටේ සිවිල් පුරවැසියන් විදියට, සිවිල් සංවිධාන විදියට ඒට බලපෑම් කරන්න, මැදිහත් වෙන්න, ඒට අවශ්‍ය කරන තෙරපුම ඇති කරන්න සිවිල් පුරවැසියන් විදියට සිවිල් සංවිධාන වල වගකීමක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ ඉස්ත වෙමින් තියෙන්නේ. ඒ නිසා මානව හිමිකම් පිළිබඳ සංවාදේ මේ සාකච්ඡාව ඇත්තටම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ කියන එකට ලඟු වෙන්නේ නැතුව අපේ රටේ ආර්ථික අයිතිවාසිකම්, අධ්‍යාපනය ලැබීමේ අයිතිය, සෞඛ්‍ය පහසුකම් ලැබීමේ අයිතිය, ජීවත් වීමේ අයිතිය, ඒ විතරක් නෙමෙයි දේශපාලනය කිරීමේ අයිතිය, නිදහසේ කතා බහ කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, පිරිසිදු පානීය ජලය පාවිච්චි කිරීමේ අයිතිය, සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමේ අයිතිය, එහෙම වෙච්ච මහා විශාල පනාසයකට දිවෙන මාතෘකාව. සරලව අපි දකින්නේ මතු පිටින් පොලිසියෙන් ගැහුවොත්, හමුදාවෙන් ගැහුවොත්, පහර දුන්නොත්, ඔලු බැලුවොත්, කඳුළු ගෑස් ගැහුවොත්
එතන මානව හිමිකම් උල්ලංඝනයක් කියන්නේ. මානව හිමිකම් කියන්නේ ඊට වඩා යහතිය. අපිට ජීවත් වෙන්න නිවසක් නැත්තම් අපිට ජීවත් වෙන්න හොඳ පානය කරන්න හොඳ පිරිසුදු පානීය ජලය නැත්තම් අපි මූලික අයිතියක් අපෙන් උල්ලංඝනය වෙනවා. අපිට බෙහෙත් ටික ලබා ගන්න ක්‍රමයක් නැත්තම් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න ක්‍රමයක් නැත්තම් අපේ මූලික අයිතියක් අපෙන් උදුරගෙන තියෙනවා. ඒ නිසා මේක මේ පොලිසියෙන් පහර දෙන එක එහෙම නැත්තම් මර්ධනය කරන එක මාධ්‍ය මර්ධනේ මාධ්‍ය වේදින් පැහැර ගන්න එක ඒවා විතරක් නෙමෙයි මානව හිමිකම් කියන්නේ මේ ආර්ථික සමාජීය සංස්කෘතිකම කැමැති භාෂාවකින් කතා කිරීමේ අයිතිය නිදහස ආගම් මැදහිමේ නිදහස ඒ සියල්ල ආරක්ෂා වීම තමයි පුලුල්ලු වර්ථයෙන් මානව හිමිකම් කියලා කියන්නේ ඒ නිසා ඒ පුලුල්ලු වර්ථයෙන් වචනේ පරිසමාප්ත අර්ථයෙන් මානව හිමිකම් පිළිබඳව තියෙන මේ ගැඹුරු අර්ථයෙන් අපේ රටේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මම හිතන්නේ අපි කාගෙත් වගකීම වෙනවා ඒ සඳහා කවුරු ආණ්ඩු බලයේ හිටියත් ඒ ආණ්ඩුවට බලපෑමක් කිරීම පුරවැසියන් විදිහට අපේ යුතුකමක් වෙන්නේ මොකද මම දැක්කා මේ රයිට් සංගරාවේ දෙවෙනි පිටුවේ තියෙනවා මුස්ලිම් ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලිපියක් ඒ ලිපි ඉතා පැහැදිලිව කියනවා අද මුස්ලිම් කාන්තාවන් මුස්ලිම් දරුවන් මුහුණ දීලා තියෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් පිළිබඳ ඔබ කවුරුද දන්නව අපේ රටේ විවාහ නීතිය තියෙන්නේ විවාහ නීතියට අනුව අවුරුදු 18 ඉක්මුවාට පස්සේ තමයි විවාහ වීමේ අයිතිය තියෙන්නේ කසාදේ ලියාපදිංචි කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ හැබැයි මුස්ලිම් නීතියට ඒක අදාළ නැහැ මුස්ලිම් නීතිය අනුව දැරිවියක් වැඩිවියට පත් වූ පසු විවාහ වෙන්න පුළුවන්. හැබැයි ඔහු ඇය ශාරීරික වර්ධනයක් නැහැ. දරුවෙක් ප්‍රසූති කිරීම සඳහා වෙච්ච ඒ ශාරීරික වර්ධනයකට ලක් වෙලා නැහැ. ඒ සඳහා වෙච්ච මානසික තත්වයකට පත් වෙලත් නැහැ. හැබැයි මුස්ලිම් නීතිය අනුව කියනවා එවැනි දැරිවියක්ව ඇත්තටම ළමෙක්ව විවාහ කරන්න පුළුවන් කියලා. තෙවැනි විවාහ වීම මුස්ලිම් සමාජය තුල විශාල වශයෙන් සිද්ධ වෙනවා. මේ බස්නාහිර පළාතේ විතරක් නෙමෙයි. නගරහිර පළාතේ කාත්තංකුඩි, කල්මුනේ, පොතුවිල් එවැනි මුස්ලිම් ජනතාව බහුලව ජීවත් වෙන ප්‍රදේශවල මේක බරපතල සමාජ ප්‍රශ්නයක්. මුස්ලිම් නායකින් මේ ගැන කතා කරන්නේ නැහැ. මේ මුස්ලිම් නායකින් තමන්ගේ ආගමත් එක්ක බැඳිච්ච මේ නීතිය නිසා ඒ ගැන විවෘතව කතා කරන්න. ඒ ගැන ඒක කතා කරන්න බයයි. ඒ ගැන යම්කිසි හඬක් නගන්න මැදිහත් වෙන මුස්ලිම් කාන්තාවන්ගේ අතලොස්සක් වෙච්ච විද්වත් කාන්තාවන් කීප දෙනෙක් ඉදිරිපත් වුණාම පහුගිය කාලේ ඒ කාන්තාවන්ට තර්ජන එන්න පටන් ගත්තා. දුරකථන ඇමතුම් එන්න පටන් ගත්තා. ඒතර මේක මේ සැඟවිලා තියෙන හැංගිලා තියෙන එහෙත් පරපතල මානව හිමිකම් උල්ලංඝනයක්. ඒක අපේ රටේ මූලික අයිතිවාසිකම් පිළිබඳ තියෙන නීතිත් එක්ක හැප්පෙනවා. ඇත්තම ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් එතන තියෙනවා. බලහත්කාර විවාහ වීමක් තියෙනවා. ඒක මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ඉතින් ඒව අපි වෙනස් කරන්න ඕනේ. ඒක එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු පීඩාවන් පිටු දෙකීමේ සම්මුතියටත් පටහැනි. අනිත් පැත්තට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියටත් පටහැනි. ජාත්‍යන්තර සම්මුතිය වලට විරුද්ධයි අපේ රටේ තියෙන අපේ මූලික නීති ව්‍යවස්ථාවටත් පටහැනි. මුස්ලිම් නීතියට අනුව පමණක් ඒක සාධාරණ වෙලා තියෙනවා. ඒත් අපි මානව හිමිකම් ගැන කතා කරනෝ අපි සමාජයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි කවුරු ජීවත් වෙනු ශ්‍රී ලාංකික විදියට ඒක ජාතිකත්ව කොටසක සිද්ධ වෙන මේ ළමා සහ කාන්තා මානව හිමිකම් උල්ලංඝනය වීම අපි පිටු දකින්න ඕනි සහ ඒක වෙනස් කරන්න අපේ රටේ පුලුල් පළල් සාකච්ඡාවක් ඇති විය යුතුයි. තෙවෙනි බොහෝ උල්ලංඝනය වීම සිද්ධ වෙනවා. අපේ ගරු නියෝජ්‍ය ඇමතුමා කිව්වා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය
ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා මේ වංචාවන්ට දූෂණයන්ට නාස්තියන්ට ඉඩ හැදෙන්නේ නැහැ. ඒ නිසාම තමයි පහුගිය කාලේ ඒ සඳහා වෙච්ච ස්වාධීන ජාතික ප්‍රසම්පාදන කොමිසමක් පිහිටෙමු. හැබැයි මට ඊයේ දැනගන්න ලැබුණා මුදල් අමාත්‍යාංශයෙන් වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව මේ ජාතික ප්‍රසම්පාදන කොමිසමට යන්නේ නැතුව ස්ටේට් රාජ්‍ය ප්‍රසම්පාදන කවුන්සිල් එක ස්ටේට් ප්‍රොකියුමන්ට් කවුන්සිල් කියලා මුදල් අමාත්‍යාංශයේ කටයුතු සඳහා වෙනම එකක් පිහිටවන නෝට් ටු ද කැබිනට්. ତୁର කොහොමද මේක වෙන්නේ? මේ මුදල් අමාත්‍යාංශයේ කටයුතු ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත් නැද්ද? ජාතික ප්‍රසම්පාදන කොමිසමට යටත්ව තමයි අනිත්‍යව තියෙන්නේ එක එක අමාත්‍යාංශවල ප්‍රසම්පාදන කටයුතු. ඇයි මේ මුදල් අමාත්‍යාංශය සඳහා විතරක් වෙනම ස්ටේට් ප්‍රොකියුමන්ට් කවුන්සිල් එකක්? එතකොට අර දූෂණ වංචා ඒ මුදල් අමාත්‍යාංශයට අයිති නැද්ද? ඉතින් මෙවැනි ප්‍රශ්න අලුතෙන් මතුවෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තොත් මේ වංචා දූෂණ වලින් සිද්ධ වෙන මූල්‍ය හානි කොයිතරම්? ඇත්තටම ගත්තොත් අපේ රටේ කිසිඳු ආයතනයක් එහෙම නැත්නම් රිසර්ච් එකක් කරලා නැහැ මේ වෙනතෙක්. වංචා දූෂණ නිසාම අපිට අහිමි වෙන මුදල් කන්දරාව කොච්චරද කියලා. අවුරුද්දකට කොච්චර අපිට අහිමි වෙනවද? දැනට අපිට යන්තම් හෝ වාර්තා තියෙන්නේ පාර්ලිමේන්තුවේ මෙතුමත් නියෝජනය කරන කෝප් කමිටු වාර්තා. ඉතින් පහුගිය අගෝස්තු මාසේ එක කෝප් වාර්තාවක් ඉදිරිපත් වුණා ආයතන 19ක් පිළිබඳ. විදුලි බල මණ්ඩලය, මහ බැංකුව, හෙජින් ගනුදෙනුව, එයා ලංකා ආයතනය, එවැනි ආයතන 19ක් පිළිබඳ. ඉතින් ඒ ආයතන 19 විතරක් පාඩුව ගණන් හදලා බැලුවොත් රුපියල් කෝටි 33000 මේ ආයතන 19ක් විතරයි. ආයතන තියෙනවා 400ක් 500ක් එක එක අමාත්‍යංශ. ප්‍රධාන ආයතන කිහිපයක් විතරයි. ඒ ටිකේ පාඩුව විතරක් කෝටි 33000. පහුගිය අවුරුද්දේ 2015 අවුරුද්දේ අපේ රටේ පාසල් අධ්‍යාපනය සඳහා මුළු අවුරුද්දටම වෙන් කළා තියෙන්නේ රුපියල් කෝටි 3800. මුළු අවුරුද්දටම උසස් අධ්‍යාපනයේ නෙමෙයි ද්විතීක අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ සඳහා අපි වියදම් කරලා තියෙන්නේ රුපියල් කෝටි 3800. ඒ කියන්නේ අර කෝටි 33000 අපි ඉතුරු කරා නම් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ඒ ප්‍රමාණය වගේ 8 ගුණයක් වෙන් කරන්න පුළුවන්. කල්පනා කරලා බලන්න. ඉතුරු අපේ රටේ ශිෂ්‍යයන්ගේ ගුරුවරුන්ගේ අධ්‍යාපන අයිතිය අධ්‍යාපන මානව අයිතිය කොයි විදිහට උල්ලංඝනයද? මේ වංචාවෙන් දූෂණයෙන් අහිමි වෙන ජනතා අයිති මේ අධ්‍යාපනයට වෙන් වෙන මුදල 8 ගුණයකින් වැඩි කරන්න පුළුවන්. අර ආයතන 19න් වෙච්ච පාඩුව අපි වළක්වා ගත්තා නම් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියලා තියෙනවා 2017 වසර ලබන වෘද්ධ සඳහා අපේ රටේ රෝහල් වලට බෙහෙත් ගැනීම සඳහා බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ගැනීම සඳහා වෙන් කරපු මුදල කෝටි 4500. ලබන අවුරුද්දටම 2017 අවුරුද්දටම සෞඛ්‍ය ශේෂ්ත්‍රීය බෙහෙත් හේත් පිළිදී ගැනීම සඳහා වෙන් කරලා තියෙන මුදල කෝටි 4500. කල්පනා කරලා බලන්න. ඉතින් අපි ඉස්පිරිතාලේ ගියම් බෙහෙත් නැතු ඉන්නෝ. ඔපරේෂන් කරගන්න ගියාම අවුරුදු 3-4 පොලිමේ ඉන්නෝ. මේ කෝටි 33000 අපි ඉතුරු කරා නම් අපේ රටේ 1 කෝටි දැන් ගත්තොත් ඇත්තටම කෝටි 2ක් විතර වෙනවා. කෝටි 2ක් වෙච්ච මේ ජනගහනේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරන්න මේ දැන් වෙන් කරන මුදල වගේ 7 ගුණයක් අපිට සල්ලි වෙන් කරන්න පුළුවන්. ඉතින් පැහැදිලි. මම ගොඩක් කියන්න යන්නේ නැහැ. මේ පළවෙනි කෝප් වර්තාවෙන් අපි අර කෝටි 33000 බේරගත්තා නම් අපේ රටේ අධ්‍යාපනයට වේදම් කරන සල්ලි 8 ගුණයක් වැඩි කරන්න පුළුවන්
සෞඛ්‍යට වෙන් කරපු සල්ලි හත් ගුණයක් වැඩි කරන්න පුළුවන් එහෙමනම් හරි පැහැදිලි මේ දූෂණේ වංචාව නිසා අපේ අයිතිවාසිකම් කොච්චර කප්පාදු වෙනවද කියලා වංචාවෙන් දූෂණයෙන් අහිමි වෙන ජනතා අයිති බඳුන් කර ගණ දුනුවෙන් වෙච්ච පාඩුව ගණන් හදන්න බෑ මේ මොහොතේ වෙච්ච පාඩුව විතරක් කෝටි 160ක් කිව්වා දවුරු 30ක් දක්වා ඒ ගණ දුනුව සිද්ධ වෙනු ඒ ගණ ඒකෙන් වෙන පාඩුව දැන් ගණනය කරන්න අමාරු ඒකෙන් කොච්චර අනාගතයේ අපිට අපේ අයිති අහිමි වෙනවද කියන එක විවෘතව තියෙන තේන්සා මේක තමයි ඇත්ත තත්ත්වය ඉතින් අපිට දැන් විශ්වාසයක් ඇති වෙනවා නම් ඉතිහාසයේ වංචා දූෂණ නිසා ජනතා අයිති අහිමි වුණා වර්තමානයේ ඒක නවත්තන් ඒක නතර වෙන්න අනාගතයේ වංචා දූෂණ කියන වචනේ අපි අපේ වාග්මාලාවෙන් ඉවත් කරන් යම් කිසි සේයාවක් පේනවා නම් අපිට සතුට වෙන්න පුළුවන් නමුත් අවසනාවකට තවමත් එහෙම තත්ත්වයක් නැහැ සා අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා වංචාව දූෂණය නිසා අහිමි වෙන ජනතා අයිතිය වෙනස් කරන්න අනාගතයේ හැකියාවක් ලැබෙයිද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා මම හිතන්නේ අන්න ඒකට නිසි පිළිතුරක් ලබා ගැනීම ඒ සඳහා ප්‍රායෝගික මැදිහත් වීමක් ඇති කර ගැනීම මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ සහ මේ එකතු වෙලා ඉන්න සිවිල් පුරවැසිය විදිහට අපි කාගෙත් ඉස්සරහා තියෙන අභියෝගයක් ඒ අභියෝගයේ ජයග්‍රහණය කිරීම අපි කාගෙත් අනාගතයේ වගකීමක් කියන එක මතු කරමින් මේ හරහා ඇති වෙන මේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න සෑම එක් වෙලා මැදිහත් වෙමු ඒ සඳහා සක්‍රීයව කටයුතු කරමු මීට වඩා මේ අපේ අහිමි වෙන මේ අයිතිය පිළිබඳව මීට වඩා පළල් පුළුල් ගැඹුරුතම සාකච්ඡාවක් සමාජය තුළ තවත් ඉදිරියට ගෙන යමු ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවා ප්‍රාර්ථනා කරමින් මානතරමු